ගිහින් කියපක් මම බයි දැසන පුතා දැසන පුතේ මම කන්සල් යනම මූණකට හොදගෙන තියෙන දේ කාල බීලා පොත පත බලන්න ලයි ෆෝන් ඔබ වයින්දල මගේ යකා උසන්න එපා හරි කිරියම් दीवने मगे तुम हतर पारा गिया
ඉස්සරහම ගිය ගෙදරෙන් වෙන ගෙදරකට මාරු කුල්ල. දැන් මේ ගිය ගෙදරෙන් මේ තොරතුරක් නැහැ කියලා දැන් ඒජන්සිය කීවා. කොහෙලා බලලා දෙන්නම් කියලා මාසයක් විතර ඉඳ කීවා. ඒක නම් මම ඔබට කිව්වා. ඔය ගාමන්ට් එකට ගිහිල්ලා ඔය දෙන තුඩු දෙක තියාන පරිසංගුණට කාලා දීලා හිටියේ. නෑ මම මට යන්න ඕන රට කිව්වා. ඕන් ගියා රට. ගියා රට. හොඳයි මේ කාලා වරෙන්කෝ. මට වද දීලා දඩුව දෙන්නේ බාර දීලා ගිහිල්ලා. ඔවුන් දෙන්න එක්ක පට්ට ගහලා මම එනකොට ඔවුන් යන්නේ නාය කොට තියෙනවා ගෙවන්නේ කවුද කොහමද කරන්නේ ඒක තමයි මිනිහෙක් ඉන්නේ කියන විදියට කරගෙන යන්නේ හා හා බලමුකෝ හා 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 වෙයි වයිය දෙකේ වුණා මොකද මේ සද්ද බද්දේ ඈ කාර්ත එහෙම මේ කලබල දෙන්නගේ ගියන දැන් දෙතුන් සැරයක් ගිහින් කොහම ගිහින් බලලා ආවන්නේ දැන් පුතා හෙට උදේ යනවා නේද ආ එහෙනම් අපි දෙන්න තාත්තේ හෙට උදේ යන් අම්මට සල්ලි එව්වා නම් කතා නෑ කතා මොකොත් නෑ තමයි දැන් සල්ලි එවන්නේ නෑ නේතුව යවගන් හදිසිය තිබ්බා අපි හෙට උදේ යන් එන්න එන්න අයියා මාත් ලැජ්ජ නෑ නෑ ගහන්න බර අපි ඉස්කෝල මාත් දැන් අපේ ඉස්කෝල මාත් දැන් එන්න එන්න ඉතින් විජය මේ මොකද වෙන්නේ ඔය දැන් මාත්‍යාව නැහැමයි දැන් කුඹරේලේ ගෙසේ දැන් ඉවරයි කියලා ඒක කරලා දැන් තෙල් පොර දමව නැන්නේ හරි මං තෙල් පොර ටික විජය මං එවන්න හොඳයි මා දෙයකම් ද ඌවත් මට ඒක කරලා දාන්න පුළුවන් ඉතින් එන එන්නේ මං මාත්‍යාව කියන්නේ කියලා කාගෙන් බලාපොරොත්තු වෙච්ච කියන්නේ ඕක මම බලාගෙන කියන්නේ බෑ මාත්‍යාව කියන්න ඕක මොකද විජය මට දැන් ඉන්දෙන්ද මගේ අසනීප තත්ත්වේ වැඩි. කොහොමද? අම්මාරු ඇඟට. ඉතින් කැමරේ ඉඳ වෙන කාටවත් අඳේට දෙන්න බලන්න. කතා දෙමු අපි. අඳේ. එහෙම කියලා කියන්නේ නැහැ විජයයි. දැන් අකට අවුරුද්දක් විජයයි යමයි කරන්නේ. නේද? ඒ නිසා තමයි ඕකම අදිසිය මට දැන් ඉතින් මම කරන්නේ බෑ. ඒ නිසා දැන් විජයයි යම කරන්න. නේද? ආ ඉස්කෝලේ මත්ද? අනුර එන්නවනේ අනුර. ඉතින් මේ අනුර මේම දැන් මේ මාමට මේ කුඹුර කරන්න බැරි නා. ඔයා ඉඳන් තමයි කොහෙන්ද ගන්න පුළුවන්නේ මේ අනුර. එම ඉස්කෝලේ මාත් මට කුඹුර ගන්නම් මට දැක්කීමක් නැහැ. ආ මම ඔය රබර් ගහක් කුඹුර අගල ඉන්නවා. ඕ ඒ හින්දා මම මේ අපේ තාත්තගෙන් පස්සේ බැරි කාලෙක වැඩක් කරන්න. ඔව් එහෙම තමයි මේමයි මම කියන්නේ මම දැක්කා දැන් ওই කුඹුරේ දැන් මට හම්බුණානේ. ඉතින් විජය අයියා දැන් අමාරුයි කරන්නේ. ඒ විනාඩි පොඩි පොඩි කුඹුරේ වයින් දා තෝරේ ඒ වෙලෙත් කතරින් එපා. ඉතින් මම වෙන කාටවත් දෙන්නේ නැහැ නේ නේද? නේද? ඉතින් මොනාරි කරනවාද මාමත් එක්ක සුරුදී කරගෙන යන්න. නේද? මම පොඩක් මේ තාත්තත් එක්ක වැඩකට ගිහිල්ලා කුරුදු වෙනනම් ඔය එතකන් අමාරු වේ වැඩ කරලා. ඒ හින්දා ඊට පස්සේ මම වැඩ කරන්න. හරි හරි. අද්දකින් පේනා නේද කොට? එහෙනම් මහත්තයා මේ කතා කරගෙන ඉන්න මම මේ පොඩි වැඩක් තියෙනවා ගිහිල්ලා එන්නම්. හරි හරි අනුරන්. එහෙනම් තාත්තා ගිහිල්ලා එන්න. හරි අනුරන්. दर्शन पुता मुखाते मैं साइकिल ऑनलाइन क्लास कर रहा हूँ स्कूल में मैंने कर रहा हूँ
කොල්ටි ඉතලා වට්සප් ගෲප් එකට තමයි ඉන්නේ වැඩි වෙන. වැඩි වෙන. ඉතින් මේක වැඩ අවශ්‍ය බාණ්ඩයක් නේද? ඔව් සර්. ඒක ඉතින් එකක් තමයි පුතේ ඔයා ක්‍රියාමට මේ තේරුම් ගන්න දෙන්න ඕන. ක්‍රියාමට තේරුම් නැති වෙන කෑ ගන්න. ඉතින් ඒ නිසා මේ තීරපියක් මේක මේ වැඩි බාණ්ඩයක් නෙමෙයි. දැන් මේ ෆෝන් එක කියන්නේ මේ යුගයට මේ කොම්පියුටර් යුගයට අවශ්‍යම බාණ්ඩයක් නේද? නමුත් මේක පාවිච්චි කරන ළමයයි විශේෂයෙන්ම දෙමාපියෝත් ඉතින් බලන්න ඕනේ මොකද කරන්න කියලා. නමුත් මේක අරියාකාරව පාවිච්චි කරොත් පුතාට ඕනෙද කරගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔයා දැන් පොතේ දැන් සිංහල විෂයන් ඉගෙන ගන්නවා. ඔයා සිංහල විෂයන් සම්බන්ධ ගියාම ඔයාට යන්න පුළුවන් Google කියලා සිංහල විෂයන් සම්බන්ධ ගන්න පුළුවන්. ඔයා පොළොන්නරුව යුගෙට ගිහිල්ලා Google එකේ ගෙවුවම ඔයාට පොළොන්නරුව යුගයේ පිළිතුරු එනවා. සීගි. ඒක නැත්නම් ඔය අනුරාධපුර ඉතින් ඕන දෙයක් ගන්න පුළුවන් පුතේ. ඉතින් ඕන දෙයක් අරගෙන ඔයා අධ්‍යාපනයට අවශ්‍ය දේ අරගෙන ඔයාට මේක ඉගෙන ගන්න පුළුවන්. WhatsApp වල තමයි group වල ඉන්නවනේ group එකේ group එක තියෙනවනේ ඉස්කෝලේ. ඒ නිසා අවශ්‍ය දේ විතරක් පුතේ මේක කරගත්තොත් මේක හොඳ මාන්නයක්. මේක ඉතින් අපිට මේ විදියයි මේක වැරදි කියලා කියන්න බෑ. ඉතින් ඇත්තටම අපි පහුගිය දවස්වල අපි දැන් ඕක තහනම් කරලා තිබුණා දරුවන්ට දෙන්න එපා කියලා පොත්. නමුත් කොරෝනා නිසා අපිට ෆෝන් දෙන්න ඕන. ඒ නිසාම දරුවන්ගේ අතරේ දැන් අපි ගන්න බෑ. නමුත් ඒකේ යාපතක් වුණා. කොරෝනා දවස්වල අපි මේ Zoom class කරා online කරා. ඉතින් ඒකම මේක අය අවබෝධයක් තියෙන්න ඕනේ පුතා දැසුන පුතා කියලා මම කියන්න ඕනේ අතර කියන්න ඕනේ. මේ මේකේ ආවදීම කරන්නේ නේද? ඒ නිසා මම නම් කියන්නේ පුතා මේ නිවැරදිව මේක පාවිච්චි කරන්න. මොකද ඉතින් කියන්නේ එයියේ. अध्यापन क्रियाम्मा අවල් පාඩම් කරන්න කියලා තියෙනවා. ඉතින් අම්මා තමයි අවබෝධයක් පාඩම් කියලා මට ගන්න. ඔයාලා දුර කරා. ඉන්සයින් කරලා ඔතේ. හොඳයි මගේ පුතාගේ නම මට ඉගෙන ගන්නකෝ. දැන් ඉස්කෝලේ මාත්‍යාවක් මට ගැන කියලා දුන්නා. කියලා දුන්නා කවදද? හරි නැහැ. ඔය පුතේ ඉස්කෝලේ මාත්‍යාව අපි ගැන බලලා ඇවිල්ලා එන ඔය පුතාට ලොකු ආදර්ශමත් කතාවක් ඔය කිව්වේ. රටේ ලෝකෙ වෙන දේවල් යහපතක් වෙන लोगे जाएगा